embracing functionality and longevity. Otto Bathware, using state-of-the-art technology, brings to life ceramics. Otto Bathware, lasts generations. The Vivida Sandana Godana Gimintiano, then Apideka, Hitabu Janadipatin, Chandrika Bandarna, Kumartung Mahatmiat, me Podujana, exact Pyramun and I had Peta Patula, Kilami, me someone in Mona Padubutumalaga. Now I to meet a Subapatana, what they to me at Deshapan in Nunikinik, Sabandarna, Paula again, Apis Langani das Paxi Godanagapoya. Think Eveni, Paramparavak, Saha, Dakim Tianakate, Deshapan in Nun, I think to meet among Chandrika Bandana, Matinitaman Subapatana. If I came at my Sandana behave in Nun. බැයි සඳහන බිහිවෙන්නේ ඊළඟට තමන් පාර්ලිමේන්තු වෙන්නේ කොහොමද කියන කාරණය නම් ඒක සාධාරණ නෑ සහ ඒක යථාර්ථයක් වෙන්නේ නෑ. බැයි සඳහන ගොඩනගන්නේ මේ රටේ දේශපාලනික වශයෙන් ස්ථාවරත්වය රැකගන්නත් ඉදිරියේදී මේ රටට ඔබින දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නම් ඒ සඳහන සාර්ථක වෙයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්දිය සංචාරක නිරත වෙලා තිබුණා විශේෂයෙන්ම අනුර කුමාර් දිසානායක මහත්මයාත් සහභාගී වෙලා තිබුණා මේ මොකද්ද මේ සම්බන්ධව ඔබතුමාලගේ අදහස? මගේ පෞද්ගලික අදහස නේ ඒක හොඳ කාරණයක්. මොකද මේ රටේ බොහෝ ආයෝජන සාම්පූර් බලාගාරය ගත්තම මන්නාරම සුලම් බලාගාරය ගත්තම සුලම් ආයෝජන ගත්තත් වරාය ආයෝජන ගත්තත් ගුවන්තුඩු පොළ ආයෝජන ගත්තත් බොහෝ වෙලාවට අපි ඉතිහාසය දැක්කා මේ රටවල් කේන්ද්‍ර කරගෙන ඒ රටෙන් එන ආයෝජනට විරුද්ධ වෙන දේශපාලන පක්ෂ හිටියා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ එවැනි දේශපාලන ප්‍රතිපත්තියක තමයි එදා හිටියේ. ඒ කියන්නේ ආයෝජනයේට වඩා ආයෝජනයේ තියෙන සාධනීයත්වය හෝ ඒකේ තියෙන හොඳ නරකට වඩා රටක එක එක්තරා රටක රටක් නියෝජනය කරන ආයෝජකයෙක් හින්දා ඒ ආයෝජකයට විරුද්ධ වෙච්ච ඉතිහාසයක් තිබ්බා. ඉතින් මම හිතනවා මේ සංචාරය අධ දෙක එක වෙනස් වෙයි. ඉතින් ඒ තුළ අපේ රටට තවත් විදේශ ආයෝජන බොහොමයක් රැගෙන එන්න පුළුවන්. මොකද අපි පක්ෂයක් විදියට කන්ට්‍රි පැසිෆික් නැත්නම් රටක් කේන්ද්‍ර කරගත් ආයෝජන වලට අපි එකක වෙනවද විරුද්ධ වෙනවද කියලා බලන්නේ නැහැ. අපි ආයෝජනය පිළිගන්න ආයෝජකයා පිළිගන්නේ ආයෝජකයෙක් හැටියට සහ අපේ රටට ඒ ආයෝජකයාගෙන් ලැබෙන ප්‍රතිලාභ මිසක් ඒ ආයෝජකයා උපන් රට සහ දියාපත් නිසි රට පිළිබඳව නෙමෙයි අපි අවධානය යොමු කරන්නේ. ඉතින් මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ ඒ ගත්ත උත්සාහය මේ ගන්න උත්සාහය ඉතාමත් හොඳ කාරණයක්. වැතිමාන්ලාගේ මූර්තිය සමිතිය එක්ක කොහොම ඒක ගැටෙයිද කියන්නේ මම දන්නේ නැහැ. ඒක එතුමාලාගේ දේශපාලන අභ්‍යන්තර ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔවුන් මේ ප්‍රධාන දේශපාලන ධාරාවේ අවුරුදු ගාණක් ඉඳලා අද ඒ එදා තිබිච්ච ඉන්දීන් විරෝධය අතහැරලා ඔවුන් එක්ක සාකච්ඡා මට්ටමට යෑමත් ඉතාමත් සාධනීයයි. හිටපු අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල මහත්මයාගේ සුවදුක් බලන්න ගියාද? නෑ මම මට යන්න බැරි වුණා. මොකද මම ඊදි මේ පොළොන්නරු දිස්ත්‍රික්කේ හිටියේ. ඒ පිළිබඳව මම දැන් පරීක්ෂණ කටයුතු යනවා. ඒ පරීක්ෂණ වලට එතුමාත් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම පක්ෂයක් විදියටත් අපි පැහැදිලිවම ඕනෑම පරීක්ෂණ කටයුතු වලට අපි අපෙන් ලැබිය යුතු සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම තමයි මේ පරීක්ෂණය සම්බන්ධයෙන් තවත් අය ඉන්නවද කියන එකත් මම හිතන්නේ පොලිසිය හෙව්වොත් හොඳයි. මොකද මේක දේශපාලනීකරණය කරොත් මේකෙන් සාධාරණයක් කිසි කෙනෙක්ට සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ පහුගිය කාලේ කැබිනට් පත්‍රයක් ගැන කතා කරනවා. ඒකට කැබිනට් අනුමැතියක් ලැබුණා කියන කාරණයක් සඳහන් කරනවා. ඉතින් මේව ගැනත් මම හිතන්නේ හොයන්න ඕනේ.